ගෞරවනීය ස්වාමීන් වහන්ස මනුෂ්‍ය කාන්තාවකට හිමි දුක දිව්‍යාංගනාවන්ටත් හිමිවනවාද ස්වාමීන් වහන්ස මේ දිව්‍යතලයේ නෝන ඕපපාතිකවයි උප්පත්තිය ලබන්නේ තේන්නද ඒතර ඕපපාතිකව දිව්‍යතලයේ උප්පත්තිය ලබද්දී දරුව කුසේ දරාගෙන ඉන්නවා කිරි දෙනවා දරුව බිහි කරනවා ඔය දුකක් ඒගොල්ලන්ට නැහැ තේන්නද ඔය දුකක් නැහැ පිනේ වැඩි භාවයේ වැඩි වෙන්න නෝන දුක කියන කාරණේ අඩු වෙනවා නැති වෙන්නේ නැහැ අඩු වෙනවා තේන්නද මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මේ තාපසෙක් හිටියා තේන්නද ඒ තාපසයා මේ එයාගේ ශිෂ්‍යයින්ට මේ මේ දිසාපාමොක් කෙනෙක් හොඳේ ඒ තාපසයා හැම වෙලාවම නිරේතුරුවම තමන්ගේ ගෝලයන්ට මේ අනිත්‍ය සංඥාව තමයි කියලා දෙන්නේ තේන්නද අනිත්‍ය සංඥාව කියන්නේ එයා කියනවා හැම වෙලාවම තමන්ගේ ගෝලයන්ට මේ ජීවිතය මේ පිණි බිඳුවක් වගේ හිතන්න කියලා තේන්නද මොහොතකින් ඒක නැතු වෙනවා මේ ජීවිතය කියන දේ මේ ගංගාවක ඇති වෙන දිය බුබුලක් හැටියට හිතන්න කියනවා මොකද මොහොතකින් අනිත්‍ය වෙලා යනවා තේන්නද මේ අර්ථ තාපසයා තමන්ගේ ගෝලයන්ට මේ ආකාරයෙන් කියද්දී නෝන එදා ඒ කාශ්‍යප බුදුරයන් වහන්සේගේ කාලේ නෝන මේ මිනිස්සෙන්ට දුකයි කියලා දෙයක් තිබ්බේ මේ දරුවේ කම්බු වෙන වෙලාවේ ඇති වෙන දුක දෙක තමයි මේ අවුවෙන් ඇති වෙන්නා වූ දුක වැස්සෙන් පින්නෙන් ඇති වෙන්නා වූ දුක ඊට වඩා කිසි දුකක් තිබ්බේ නැහැ එදා සමාජේ තේන්නද මොකද මිනිස්යාගේ පින ඉහළයි තේන්නද එතකොට ඒසා පිනෙන් ඉහළ අච්චර දුක අවබෝධ වෙලා තිබ්බ කාලෙකත් අර්ථ තාපසයා නිරේතුරුව කිව්වේ මොකද්ද මේ ජීවිතයේ පිනු බිඳුවක් හැටියට දකින්න කියලා තේන්නද දිය බුබුලක් හැටියට දකින්න කියලා මොකද නිරේතුරුවම ඒ පින කියන සංස්කාරයත් අනිත්‍ය වෙන සංස්කාරයක් කියලා ඒ අර්ථ තාපසයා දැක්කා ඒ වගේ දිව්‍ය ලෝකේ පහළ වෙන දිව්‍යාංගනාවන්ගේ පින්වන්තභාවය නිසා නෝනා දුක තියෙනවා නමුත් නෝනා ඒ දුක වර මනුස්ස ලෝකයේ කාන්තාවක් විඳිනා දුක හා සමාන නැහැ තේන්නද පින නිසාම දුක අවමයි දුක ප්‍රකට වෙන්නේ නැහැ පිනේ වැඩිභාවය නිසා මොකද ඒගොල්ලන්ට ප්‍රභාෂර ශරීරයක් ලැබෙනවා ප්‍රභාෂර දිව්‍ය සම්පත් ලැබෙනවා හිතන හිතන දේ ඒගොල්ලන්ට ලැබෙනවා තේන්න අපි වගේ උයාගෙන පියාගෙන රැකියාවල් කරන කන කෙනෙක් නෙමෙයි දිව්‍යාංගනාවක් කියන්නේ ඒගොල්ලන්ගේ පින නිසා ඒගොල්ලන්ට යමක්ද හිතෙන්නේ හිතන දේ තුලින් එයා තෘප්තිමත් භාවයට පත් වෙනවා ඒතකොට නමුත් මෙහෙම තෘප්තිමත් භාවයට පත් උනත් කවදා හරි දවසක දිව්‍යාංගනාවගේ පින පිරිහුණාට පස්සේ ඒ දිව්‍යාංගනාව ඒ ලබන්නා වූ තෘප්තිමත් භාවයන් සියල්ලම එයාට අහෝසි වෙනවා තේන්නාද ඒ අහෝසි වෙච්ච තැන අන්න ආයිමත් එයාට දුක සකස් වෙනවා තේන ආයිමත් අනේ දුක සකස් වෙනවා ඒ දුක සකස් වෙලා ගැටිලා සමහර වෙලාවට ධර්මානුකූලව හිතන්න බැරි වුණොත් ආයිමත් සමාට සතර පායට වැටෙන්න පුළුවන් තේන ඒතර මනුස්ස ලෝකේ කාන්තාවකට සාපේක්ෂව නෝනා දිව්‍ය ලෝකේ කාන්තාවක් කියන්නේ එයා දුක තුල තමයි ඉන්නේ නමුත් මනුස්ස ලෝකේ කාන්තාවකට තියෙනවා හා සමාන දුක යාට ප්‍රකට නැහැ ප්‍රකට වෙන්නේ නැත්තේ ඇයි එයාගේ පින බලවත් තේන පිනේ බලවත්භාවයේ වැඩි වෙන්න දුක ප්‍රකට වෙන්නේ නැහැ දැන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ ලැබපු නිරෝගීම කෙනා තමයි බක්කුල රහතන් වහන්සේ තේනද බක්කුල මහරහතන් වහන්සේට තරම් නිරෝගී කෙනෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ හිටියේ නැහැ එතකොට මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙන්නේ කිසිම රෝගී භාවයකින් තොරව ජීවත් වෙන්නේ නෝනා එයාගේ පෙර පිනේ ශක්තිමත් භාවය නිසා තේනද පෙර පිනේ ශක්තිමත් භාවය නිසා නමුත් රාහුල ස්වාමින් වහන්සේ අවුරුදු 53 වෙනකොට පිරිනිවන් පානවා तो राहुल स्वामी नासेगे ताता බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙන්න අම්මා යසෝදරා මහරහත්මෙනින් වහන්සේ ජීවමාන වෙන්න නමුත් රාහුල් හාමුදුරුව අවුරුදු 53 පිරිනිවන් පාන ඒ එයාගේ අතීත සංස්කාරයක් තේන්න ඒතකොට බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙන්නේ කුමක් නිසාද එයාගේ අතීත කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවය නිසා නේද දැන් සමහර අපි ඈත ගම්මාන වලට යද්දී ඒ ගම්මාන වල ඉන්න සමහර අම්මලා තාත්තලා ඉන්නෝ ඒගොල්ලෝ කවදාකවත් බෙහෙත් පෙත්තක් දීලා නැහැ නෝ රෝහලකට ගිහිල්ලා නැහැ මොකක් හරි අතප්පයක් කැපුනහම මොකක් කර වුණාම ඔය කැලෙන් බෙහෙතක් කපලා තියාගත්ත මිසක් කවදාකවත් රෝහලකට ගිහිල්ලා බෙහෙතක් දීලා නැහැ ඒතකොට මේ ඒසා නිරෝගී භාවයක් අත්ුණේ කුමක් නිසාද ඒගොල්ලන්ගේ පෙර ජීවිතේ සංස්කාර ශක්තිය වැඩි නිරෝගී භාවයට අදාළ තේන්න ඉතින් ඒ නිසා අපේ පින පිටිපස්සේ බලවත්ව තියෙනවා නම් ඒ පිනට අදාළව නොවන අපිට දුක ප්‍රකට වෙන අවස්ථා අඩුයි තේන්නාද ඒතකොට දුක ප්‍රකට වෙන්නේ දුක වැඩි වෙනවා කියන කාරණය තුල අපි දකින්න ඕන නෝනා අපි තුල තෘෂ්ණාවත් වැඩි තෘෂ්ණා වැඩි භාවය නිසායි දුකට සකස් වෙන්නේ ඒ වගේම අතීත අකුසල් ස්වභාවිනු වැඩි ඒ නිසායි අපි යම් දෙයක් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නේ ඉන් මෙහා ඉතින් දුකෙන් මිදෙනවායි කියන කාරණය අපි සකස් කරගන්නේ සාත් ඵලයට පත් වෙන ලාවින් මෙහා අනාගාමී ඵලයට පත් වෙන තැන. ඉතින් මෙහා ඉතින් අපි දුක තුල ජීවත් වෙනවා.